ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 9ක් ආශ්‍රිතව නිරෝධායන ඉදිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. කොළඹ ලංකාවේ ඒ වගේම ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 9ක් ආශ්‍රිතව හුදෙකලා බව තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මේ හුදෙකලා බව ක්‍රියාත්මක වෙන්නේ කොළඹ නගරේ පොලිස් බල ප්‍රදේශ 6ක් සහ අවිස්සාවේල්ල කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව විශේෂයෙන්ම කොළඹ නගරේ ජනතාව උදකලා කරන ලද ප්‍රදේශවල සිටපු ජනතාව දක්වන ලද සහයෝගය නිසාම මේ පොලිස් බල ප්‍රදේශ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමට හැකියාවක් ලැබුණා. මුලින්ම කොළඹ නගරය ආශ්‍රිතව පොලිස් බල ප්‍රදේශ 18ක් උදකලා කරනු ලැබුවා. එය 12ක් දක්වා අඩු වුණා. ඉන්පසු එය 9ක් දක්වා අඩු වුණා. මේ වන විට 6ක් දක්වා අඩු වී තිබෙනවා. ඒට හේතුව ඒ ප්‍රදේශවල විශේෂයෙන්ම මහල් නිවාස වතු ආශ්‍රිතව සිටි ජනතාව දක්වන ලද සහයෝගය. ඒ නිසා අපි අපේක්ෂා කරනවා තවදුරටත් කොළඹ නගරයේ හුදෙකලා කර තිබෙන පොලිස් වසම් 6 ජනතාව සහයෝගයෙන් කටයුතු කරනු ඇති කියා විශේෂයෙන්ම ඔවුන්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා මේ හුදෙකලා බව ඉවත් කිරීම සඳහා. ඒ වගේම පසුගිය පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳි දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලයින් 28 දිනක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව ඔක්තෝබර් 30 වෙනිදා සිට 1927ක් පමණ වෙනවා. මෙයින් 1800කට පමණ නඩු පවරා ඔවුන් වරදකරුවන් බවට පිළිගෙන නඩු අවසන් වී තිබෙනවා. ඔවුන්ට දඩ නියම කර තිබෙනවා. ඒ වගේම අත්හිට වූ සිරදඬුවම් නියම කර තිබෙනවා. එමෙන්ම තවත් 127කට පමණ නඩු පැවරීමට ඉතිරිව තිබෙනවා. මේ ගැන නිරන්තරයෙන්ම අපි අවධානයෙන් පසු වෙනවා. ඔබ කුමන ප්‍රදේශයක හිටියත් මූණු ආවරණ පැළඳීම දුරස්ථභාවයේ තබා ගැනීම අනිවාර්යයි. ඒ වගේම ඔබ හුදෙකලා කරන ලද ප්‍රදේශයක ඉන්නවා නම් නැත්නම් ඔබගේ නිවස ඔබගේ නිවැසියන් නිරෝධායනයට ලක් කර තිබෙනවා නම් එම ප්‍රදේශයෙන් හෝ එම නිවසෙන් පිටවීමට අවසර ලැබෙන්නේ නැහැ. එසේ ගියහොත් එය වරදක් වෙනවා. ඒ නිසා මේ ගැන අවධාරණයෙන් යුතුව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. එමෙන්ම ළඟ එන උත්සව සමය නත්තල අවසන් වුණා. නව අවුරුදු උදාවට තවත් දින කීපයක් තියෙන්නේ. විශේෂයෙන්ම වෙනදා වගේ අපිට දෙසැම්බර් 31 වෙනිදාට සමරන්න හැකියාවක් නැහැ. උත්සවශ්‍රීයෙන් සාද පවත්වමින් COVID-19 අපි අභිබවා ගොස් තිබෙනවා. ඒ නිසා සියලුම සාද උත්සව ඔබේ පවුලේ අයට විතරක් සීමා කරලා පවත්වන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. නිරන්තරයෙන් මේ දිනවල පොලිසිය විමසිල්ලෙන් පසු වෙනවා. නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන අය සම්බන්ධව. Breaking.lk